සාමාන්‍ය පෙළ විබහගේ උත්‍රපතර ඇගේම් කට සිදුවමෙන් යනවා මේක පටන්ගත්තේ පෞ්ගිය දහත්වනිද දැම අවසන්වෙන්නේ විසිහත්ව නිද. තරදම් ගුරුවරු තිස්දහකට වැඩි පිරිසක් මේ ක්‍රියාවලී නරත වෙලා ඉන්න. දැ මේ වඩ කොට මේ ඇගේම් අධ්‍යස්ථානවල ගුරුවරු අතර විශේෂ විරෝධතාවයක් මතුවයමෙන් තියෙනවා. විශේෂයෙන් අධ්‍යාප නමාත්‍යංශය පොරන්තු වූ මුදල ලබා නොදීීම තුල. ිදන උස් පෙල භාගේයේ දී ත්ත්‍රපත්‍රර ඇගේීම් කරපු ගුරුුවරුන්ට ප්‍රවහණ දීමනාව වශයෙන් දෛනිකව රුපියල් දෙදහක දීමනාවත් දුන්නා. නමුත් සාමාන්‍ය පෙළ විභාගේ දීමක ලබා දෙන්න එක්දහස් ආරසිය පණයි. එතකොට අපි හන්නේ උසස් පල විභායකරපු ඇ වෙන්න ප්‍රවාහන ක්‍රමයක දාවේ නත්තා සාමාන්‍ය පෙළ කරනයි විශේෂ ක්‍රමයක දෙන්න කියලා. එක්කම ප්‍රවාණ සේවාවක දෙගොල්ලවෙන්නේ. ඒ උ ස් පෙල කරනට රුපියල් දහකුත් සාමාන්‍ය පෙළ කරන්න එක්දා සාරසය පනාකුත්වෙන්න මොන නීති රනු දෙ කියලා යිහන්නේ ද අධ්‍යාපනඇමතෙර මේ සබන්ධයෙන් පොරන්දූනත් එකක ලබා දීලා නැහ. එ එකකොට දමතත් තුල අපි දන්නව විභාග මධ්‍යස්ථාන ගන නාවක මේ සම්බන්ධය විරෝධතාමත්වින්ගෙනවා මේ ඇගීම් ක්‍රියාවලි අවසන් වෙන්න විසිහත්වෙනද. දැන් අද දවස අපි අධ්‍යපන නැතති ඇත්කම ගැන කතාගලා. න අද්‍යා තට ැවත කැපිට පච්චිකාක් යොම කරනවා කියලා යිප මේ දීමනාව වැඩිකිරීම සම්බන්ධෙන්. ට ආණ්ඩුව දිින් දිකටම මේ ආකාය ලැියුතු මුදල් ලබා නොදී තමන්ගේ වියදම් පාල්ලය කිරීමග කන මවාවෙලා කටිතු කරන ොනම් මේ පිහිටාවට පත්්‍යල කාරයන් කර ගුරුවරු. ඒකනිසා අපි කියන්න වහම දීමනාව වැඩි කරන්නන්නේ මොකද වැඩි කරන්න දෙයක්නෑ. රතුන්ු දීනාව ලබ දෙ න්න න. එම ඇතුව මේ ගළුවර පීඩඩ පත් කර එකක පරපතල ්‍රශ්්‍යා.